ඔබෝවන් හැමෝටම ඔයාලට මම අද පරිප්පු හැමදාම පිනිකන්නේ පරිප්පු කන්නේ මම අද ඔයාලට මුරුංගත් එක්ක පරිප්පු හදන විදිය කියලා දෙන්න තමයි ආවේ හරිම රසයි අපිට අවශ්‍ය වෙනවා පරිප්පු මම අද ආරම්භ තිනවා පරිප්පු ග්‍රෑම් 125ක් මෙතන ඒ වගේම මුරුංග ග්‍රෑම් මෙතන බාර තිනවා ග්‍රෑම් 200ක් සුද්ධ කරන්න පස්සේ තමයි ග්‍රෑම් 200ක් බාරවිලා තිනේ අපිට පොල් අවශ්‍ය වෙනවා පොල් රතු ලුණු අවශ්‍ය වෙනවා සුදු ලුණු අවමිරිස් කරල් දෙකයි මම අරන් තියෙන්නේ ඉතින් සැර අඩුවෙන් තමයි මම හදන්නේ ඒ නිසා සැර වැඩියෙන් කන්න කැමති අය තව අවමිරිස් කරල් දෙකක් මම එකතු කරගන්න ඒ වගේම කරපිංචා රාම්පි කුරුඳු පොදු කැල්ලක් කුරුඳු පොදු කැල්ලක් ඒ වගේම දෙහි ගෙඩියක් අරන් තියෙනවා මම දෙහි බින්දු දෙකක් විතර පාවිච්චි කරනවා ලුණු කහ තුනපා තමයි අපිට අවශ්‍ය වෙන්නේ අපි දැන් බලමු කොහොමද හදන්නේ කියලා මම ලුණු ටික හීනෙට කපා ගත්තා සුදු ලුණු ටික චොප් කරගත්තා අමිරිස් ටික මෙහෙම කපා ගත්තා ඒ වගේම කරපිංචා ටික මේ විදිහට කපා ගත්තා එතකොට තමයි හැමෝම කනම මේක නැත්තම් මේක කන්නේ නෙමෙයි මේ විසික් කරනනේ ඒ නිසා මේ විදිහට හීනෙට කපා ගත්තා දෙහි චූටි කෑල්ලක් ගත්තා රම්පි කෑල්ල කුරුඳු කෑල්ල දැන් අපි බලමු කොහොමද මේක හදන්න මුලින්ම මොනවද අපි එක් කරන්න කියලා මම මෙටි වලින්ද පාවිච්චි කරනවා මේක පිස ගන්න මුලින්ම අපේ කපාගත්තු මුරුංග ටික අපි භාජනයට එකතු කරනවා ඊළඟට අපි එකතු කරමු ඊළඟට මම එකතු කරනවා ලුණු ටික අමිරිස් ටික ඒ වගේම චොප් කරගත්තු සුදු ලුණු ටික ටික එකතු කරගෙන ඊළඟට මම කපාගත්තු කරපිංචා ටික රම්පි කෑ කුරුඳු කෑ එකතු කරමු තේස්ම තුන පහ එකතු කරගන්න තමයි හදන්නේ. තුන පහ ටේබල් ස්පූන් එකක් එකතු කරගන්න. මම කහ ටේබල් ස්පූන් කහක් එකතු කරගත්තා. ඒ වගේම මම ලුණු හොඳට පුරවලා ටේබල් ස්පූන් එකක් එකතු කරගන්න. දැන් අපි මේකට වතුර ටික දාලා සාමාන්‍යයෙන් ගොඩක් දාන්නේ ටිකක් දාලා මේක තැම්බෙන්න ඇති කියලා කියන ප්‍රමාණය අපි දාගමු. කරගෙන අපි දැන් මේක ලිපේ තියන්න. දැන් මම සූදානම් කරලා ඉවරයි. අපි දැන් මේක ලිපේ තියාගමු. ඒ අතරතුරේදී දැන් මේක ලිපේ තියලා මේ තැම්බෙන්න තුරු අපි පරිප්පු ටික සෝදගමු. පොල් ටික මිරිකගමු. ඒ අතරතුරේදී මම දැන් මුරුංග ටික ලිපේ තියන්න තමයි හදන්නේ. අපි බලමු මේක බාගට තැම්බීගෙන එනකොට තමයි අපි පරිප්පු එකතු කරන්න ඕනේ. අපි දැන් මේක ලිපේ තියාගමු. අපි දැන් බලමු මුරුංග එක බාගට තැම්බිලාද කියලා. මුරුංග එක දැන් පාට වෙනසලා තියෙන්නේ. දැන් මේ වෙලාවේ අපි පරිප්පු එකතු කරගන්න වෙලාව හරි. මේ ගන්නට තැම්බුණාට පස්සේ මේ බාගට මේ වගේ පාට වෙනස් වෙනකොට අපි පරිප්පු එකතු කරගන්න ඕනේ. දැන් පරිප්පු එකතු කරගමු. බාගට තැම්බෙනාට පස්සේ පරිප්පු එකතු කරගන්නවා.
మన పరిపు కదా కవలంకర్లో ఇక వాహన అతి తాంబగము హరిమ రస ఈ వగీమ గుణాని హరిమ గుణ కేమని వాళ్ళ కదల వాళ్ళన్న మీకు తెమ్మ వాహనమా వాహన నడి నడుతున్నా ఇతర నేను తాంబగన్న తాంబగిన అవి బాగట తెంబిన కొట్ట మిటికి ఇరిటిక అప్పి మీకు టెక్కర్ గుడాకు ఉప్పు పులికిరి ఎక్కుతుకరా గుడాకు ఉప్పు పులికిరి ఎక్కుతుకరా అవి పరిపు కన్న బహే సామాన్య కిరి ఎక్కుతుకరాన్న అప్పి దాన్ని పోల్కిరి టీ ఎక్కుతుకరాము వాళ్ళ పొద్దు పొది అవసరం పోల్కిరి టీ వెడి ఎక్కుతుకరాము పొది వెడి అర్థం పొడిగా కడుగు ఎన్ని కట్టుకురా మిందల గుడా కిందిగా అన్ని అన్ని తోడు పరి పొడిగా పొడి విన్న వలన వాణి పొడి విన్న ఎత్తి విన్న హరిన మేము దిహిట పరిపుడిగా కూడా కిందిగా అన్ని అన్ని పా మిగతా కూరకి ఎటు మిటకరన్నా చుట్ట కప్పి మొదటికి మొదటికి అక్క వర్షన్ వేసా అప్పి కిరటి మా మొక్క మీకు తుకరగత్త మేము చుట్ట అండి కూరకి మేము కరలా మీకు ఉత్తురున్నదే ఉత్తురను అని అది రెండు ఇప్పుడు ఆఫ్ కరలి వల్ల మీకు మీ మీకు వాహము వారు ఇప్పుడు కథ ఉన్న తెంబులో తినేమి ఇంకా వాహాలు ఎవరిలా ఇప్పు ఆఫ్ కరం ఇప్పు ఆఫ్ కర్లీ వల్ల నేను దిగట తీనా దిగతున్న తీన అప్పుడు బలము మీ విలాయలు ఉంటే రస బలాన్న ఉంటే ఉంటిగా కొత్త రస బలాన్న లూను మందిన లూను గట్టు పెరగా లూను ఎత్తి మటన మమ్మల్కి ప్రమాణం అంటే మెలుగు ప్రమాణం మమ్మల్ని దాపులు ప్రమాణం ఉండటం ఎత్తి హరిమరసాయి మిగతా మేము వాళ్ళతేమో అప్పి మురుంగ ఇతర ఉయ్యనడవాడ మురుంగ అత్తెక్క పరిప్పు దాడెక్కడు వెనక హరిమరసాయి ఎంత ఎలా తేలబలంటే వెళ్ళబల కమెంట్ కరాన్న కొమ్మది రస కొమ్మది కీల లైక్ కరన్న వీడియో అంటే కెమతిన సబ్స్క్రైబ్ కరన్న మగ ఛానల్ వాళ్ళకు గుడాకి స్థూతి మగ వీడియోకి నేరం పోవాలి అప్పుడు నేమతా తలు వీడియో ముందుకేస్తుంది.